Lights on. Camera, action. Coffee Studio with Mudita and Ishi. අයිබුවන් සුබ දවසක් වේවා හිතවතුනි අදත් විවේකී සතියන්තයේ ඔබ අප මුණ ගැහෙනවා කොෆි ස්ටුඩියෝ සමගින් ඔබ හොඳින්ම දන්නවා ලංකාවේ කලා ශාස්ත්‍රය තුළ ක්‍රීඩා ශාස්ත්‍රය තුළ නැසෙනම් ව්‍යාපාරික ශාස්ත්‍රය තුළ හිනිපෙත්තටම පැමිණි පුද්ගලයන් වෙනුවෙන් කොෆි ස්ටුඩියෝ වැඩසටහන හැමදාමත් විවෘතව පවතිනවා ඉතින් ඒ ආකාරයෙන් යන ගමන් මගේ අදත් බොහොම සුවිශේෂී රසවත් හරවත් කතා බහකට යොමු වන්නට තමයි අපගේ බලාපොරොත්තුව. ඒ අනුව අද දවසේදී අපගේ තෝරා ගැනීම බවට පත්වන්නේ ජීවිතයේ පුංචිම තැනින් පටන්ගෙන අද වෙද්දී ලංකාවේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ හිනිපෙත්තටම පැමිණි පුද්ගලයන් අතරට තමන්ගේ නම ගෙන යන්නට සමත් වන පුද්ගලයෙක් සමග ඒ වගේම දේශපාලන සම්බන්දතා පැත්තෙන් ගත්තොත් ඉතාම සමීප පුද්ගලයෙක් දේශපාලන පවුල් වලට පවුලකට ඒ නිසා කතා බහ කරන්නට බොහෝ දේවල් අද මේ ගත කරන හෝරාවක කාලය තුලදී අපට මුණ ගැහෙයි. හොඳයි මුදිත. ගොඩක් දෙනෙක් මෙතුමාව අඳුන්වන්නේ බොහොම ඍජුව කතා කරන පුද්ගලයෙක් විදිහට. ඉතින් අපේ මේ රසවත් හරවත් හෝරාව තුලත් අපි එවැනිම ඍජු පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව කතා බහත් එක්ක එකතු වෙමු මේ කොෆි ස්ටුඩියෝ. विशेष हेतु जनपद महत्वुण मकुदी विजयानंद अगमति ममन जनाधिपति वर्तमान हिटपु सामान्य व्यापारिक डटली सिरिसे යාලු මිත්‍රයෝ එහෙම දැන් නිකන් මග හරින ගතියක් ඒ වගේ දෙයක් දැනිලා තියෙනවා දැන් මොකද ඉස්සර ජනාධිපතිවරයාගේ සහෝදරයා වෙන්න ආශ්‍රය කරන්නේ දැන් ඒක නැහැනේ දැන් කවදටත් මම මගේ සාමාන්‍ය ජීවිතයේදීවත් ව්‍යාපාරික ජීවිතයේදීවත් කිසිම තැනක මම අයියගේ ජනාධිපතිකම අයියට හිමි දෙයක් සහ වගකීමක් තියෙන දෙයක් ඒක මගේ ජීවිතේට මම අදාළ කරගන්න ඒකින්ද මට ඒක जीवित विशेष व्यापार देशपालन पशु මොහොන දෙන්නට සිදුණු සිදුවීම් පිළිබඳව අපි මේ වැඩසටහන ආරම්භයේදී පුංචි විනාඩි කිහිපයක් කතා බහ කරන්න සූදානම් වෙන්නේ ආරම්භයේදී. එහෙමනම් අපි රිවයින් සෙග්මන්ට් එකට තමයි මුලින්ම යන්නේ. රිවයින්. හොඳයි ඔබතුමන් මේ ව්‍යාපාර පටන් ගත්ත මුල් කාලයට යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් ඔබ මොහොන දුන්න ඉතාමත් අභියෝගාත්මක සිදුවීමකට මම යන්න කැමතියි මුලින්ම. ඒ තමයි මෛත්‍රීපාල සිරිසේන කියන මහලේ කම්වරයා. එවකට අදිසිය තීරණයක් ගන්නවානේ මේ මුළු රටම වික්ෂිප්ත කරමින් නොහොව එළමෙන ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා. ඔබතුමන්ටත් මේ පණිවිඩය මුණ ගැහිලා හෝ දුරකථන මාර්ගයෙන් ලැබෙන්නට ඇතිනේ.
මොකක් දේ වෙලා වෙති ගැස්මක් ඇති වුණාද මොකක්ද හිතුනේ වෙලාවේ මම ඉතින් ඒක යවත්තාව පිළිබඳ මට දැන්වත් මතකයි හැම ඉතින් මම නැල්ලා ඉපදලා නැහැ නමුත් ඉතින් ඒ අද සමහර තැන් වල ඒ පිළිබඳ මොන විවේචන මොන කතා බහ තිබ්බත් ඒ වෙලාවේ වෙද්දි අයියට දේශපාලනික වශයෙන් උණු යම් කිසි අසාධාරණයක් තිබ්බා. ඒ පිළිබඳව යාගත්ත තීන්දුව එක එකතු වෙන්න තීන්දුව කරා මිසක් ඒකදී වැඩියෙන් හිතු වෙන මොනවත් හිතන්න දෙයක් නැහැ ඒ වෙලාවේ. ඔබතුමා ඔබේ පවුලයත් එක්ක සාකච්ඡා කරාද ඒක? නැහැ ඉතින් අපි පවුලක් වශයෙන් ඉතින් එහෙම විශේෂ සාකච්ඡාවක් නැහැ අයියත් එක්ක අපි කරන කතා බහ අපි තියෙන ගෞරවය සැලකිල්ල ඉතින් කිසි වෙනසක් නැහැ. ඉතින් නමුත් ඉතින් හරි බරපතල ප්‍රශ්නයක් වුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව දේශපාලනික වශයෙන් ගන්න තීන්දුව ලොකු ප්‍රශ්නයක් වුණා. ඒක ඉතින් මට මම දැන ජීවිතේ මම දැන එහෙම ප්‍රශ්නයක් මට ආපහු වෙන මොනෑම් මාසයකින් හරි මට ඇවිල්ලත් නැහැ ඉන්නේ නැති වෙයි. නමුත් ඉතින් සහෝදරයාගේ තීන්දුවත් එක්ක එකතු වෙන්න ඕන නිසා ඒ වෙලාවේ මේ රට යහපත් දේශපාලන මාර්ගයකට ගන්න ඕන කියන අදහස චේතනාවක් තිබ්බා. හැබැයි අපේ අරමුණ ඉතාමත් සුළු කියන්නේ ඉතාමත් කෙටි කාලයක් මාසයක් දෙකක් වෙන කාලයක් තුළම ඒ සියලු බලාපොරොත්තු සුන් වුණා. දැන් ඔබතුමන්ගේ පවුල ගත්තොත් එහෙම සහෝදර සහෝදරියන් 12 දෙනෙක් ඉන්නවනේ. මේ අතරින් කීප දෙනෙක් තමයි සමාජයේ ටිකක් කතා බහට ලක් වෙන තැන් වලට ගිහිලා තියෙන්නේ සහ කතා බහට ලක් වෙලා තියෙන්නේ. නමුත් රටේ මේ තොරතුර කොයිතරම් දුරට සත්‍යද අසත්‍යද දන්නේ නැහැ. නමුත් මේ පවුලේ අය අතර තියෙන එකමුතුව හරි අඩුයි. මැතිවරණයක් වෙලාවට එකතු වෙනවා. තමුන්ගේ සහෝදරයාට සහාය දක්වන. නමුත් අනිත් වෙලාවල් වලට ඒ තරම් ඇයි හොඳයික් නැහැ. මේ කතාවකටක් තියෙනවා. ඒකට නම් මම එකගෙනා මම හිතනවා අපි රට ගත්තාම එකමුතුභාවයෙන් ඉන්න එකමුතුභාවය කියන ඔයාලා හිතන එකමුතුභාවය නෙවෙයි අපි ඇත්තටම අර අර අයියට තියෙන යටත් භාවය ඊළඟ සහෝදරයාට තියෙන යටත් භාවය ඉතින් අපි එහෙම කිසිම මේ අපි මේ එහෙම දේපොල් රට වෙලා ඒ එහෙම මොනවත් අපි අතර නෑ අපි අපි දොළොස් දෙනා අතරත් බොහොම හොඳින් ඉන්නවා ඉතින් දැන් ඔය අපේ වුණා මේ තේමාවක්තාවගේ එහෙම ගැටලුවක් නෑ මොකක්ද දන්නවා මේ මාන හේතුව ඔබතුමා වඩාත් සමීප කාටද පවුලේ සහෝදර සහෝදරියන්ගේ එහෙම විශේෂයක්වත් නෑ වඩාත් මං හැබැයි මගේ මල්ලි කුමාර සිංහ මල්ලිත් එක්ක මම මේ මගේ ව්‍යාපාර කටයුතු වලදී විශේෂයෙන්ම වාණිජමය ගැටලු ගිනුම්මය ගැටලු ආපහු මං ඇත්ත එක සාකච්ඡා කරලා තියෙනවා එයා ඒ අධ්‍යාපනය ප්‍රගුණ කරලා තියෙනත් මේ පැත්තෙන් प्रधान पौले गायन सहोद किसी प्रसिद्ध समाज एक अक्ल तुंदन मंगल तुंदन उपति ව්‍යාපාර කරන්න සහ වෙනත් ඕනෑම කටයුත්තක් කරන්න මිනිහෙක්ගේ හොඳ මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඒ මානසිකත්වය ලබා ගන්න තමයි අපි ඔය දෙයියෝ අදහන්නේ වුණා ගුරුකම් කරන්නේ වුණා මේ මිනිස්සු නැති කරන්න හුණියම් කරන්නේ වුණා ඒක මනස. ඒක නිසා මිනිස්සු මිනිහෙක්ගේ ව්‍යාපාර කටයුතු දියුණු වෙන්න නම් මොනතරම් ව්‍යාපාර සම්බන්ධව ඉගෙනගෙන තිබ්බත් ඒ දැනුමතුකම් තිබ්බත් මිනිහගේ හිතේ ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ දේශය නම් අනිවාර්යයෙන්ම නැති වෙන්නම ඕනේ ව්‍යාපාරය. මොකද මෙව්ව ඔළුවේ තියනකල් සැලස්මක් ගැන සැලසුමක් ගැන ඒ වගේ දේවල් ගැන හිතන්න බෑ. ඉතින් ඒක නිසා මේ
ඒ අනිත් එක කැපවීම අවංකකම මම අද වුණත් මගේ ආදුර්ණයේ දරුදරියන්ට මේ ව්‍යාපාර ලෝකෙට ඉන්න හිතාන ඉන්න අයට ව්‍යාපාර ලෝකෙ ඉන්න අයට මම කියන්නේ ඉස්සෙල්ලා බලන්න තමුන් එක්ක සමාජයේ ඉන්න කවුද සාර්ථක එතකොට ඒ සාර්ථක පුජ්‍යලයා ගැන හරි අධ්‍යයනයක් කරොත් ඇත්තටම එයා ව්‍යාපාර වශයෙන් සාර්ථක වෙනදනේ අපි එයා දිහා බලන්නේ එයාගේ හරි එතකොට එයා තව පොඩ්ඩක් එයාගේ ව්‍යාපාර මට්ටමට එහාට ගිහිල්ලා බැලුවොත් එයා සමාජයට කන්නේ බොන්නේ නැති සිගරට් අරක් බොන්නේ නැති පවුල සමග බොහොම සුහදතාවයෙන් ඉන්න සුහද මනසක් තියෙන හොඳ යාළුවෝ මිත්‍රයෝ ඉන්න හොඳ දෙමව්පියෝ ඉන්න හොඳ සහෝදරයෝ ඉන්න එහෙම කෙනෙක් වෙන්නම ඕමනයි එහෙම කෙන එහෙම දැනකට එන්න නම් එතකොට ඒක තමයි මං කියන්නේ ඉස්සෙල්ලා අපි සාර්ථක පුජ්‍යලදියා බල්ලා එයාගේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක අපි පොඩ්ඩක් අධ්‍යයනය කරොත් අපිට තේරෙයි මොකද්ද මේකේ මේ වෙනස කියලා එන්න මම නම් බෝධුට මගේ අද්දගේ මගේ දැන් මේ වයස අවුරුදු 60යි මම දැන් මගේ මේ අවසාන ව්‍යාපෘති අවසාන කියලා හිටන් මම එතනින් අවසන් කරන්නේ නැහැ නමුත් ඉතින් මේ වගේ ලොකු වක්‍යමක් අරගෙන වැඩ කරනවට වැඩිය මම තීන්දු කරලා තියෙනවා මගේ මේ දැනීම සමාජගත කරන්න ඉතින් ඒකෙත් ඔයාලා බලාපොරොත්තු වෙන දේ තමයි මම ඒකට කරන්න ඇත් වෙන්නේ ඉතින් තව මා විශාල ගුණගිල්ලක් හදන්නේ මොකද්ද මම නිකන් අවුට් එකක්ම අවුරුදු 64ක් 65ක් වේ ඒකෙන් නිකන් මේ දිනදා සාමාන්‍ය කරන දේක් කරගෙන කරපු දේවල් ක්‍රමවත් කරගෙන දැන් ඒකත් ව්‍යාපාර ලෝකේ කළ යුතු දෙයක් තමයි ව්‍යාපාරික වශයෙන් බොහෝ දේවල් බදා ගන්නවට වැඩිය මට තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මට ඕන බැංකුවකින් ඕන ණයක් ගන්නයි දැන් ඔය දේශපාලනික වශයෙන් ඒ දේශපාලනික සහයෝගයක් එහෙම දෙයක් ඕනයි දැන් රටේ ඕන අමතරයක රාජ්‍ය නිලධාරී උසස් නිලධාරී සාමාන්‍ය නිලධාරී ඕන කෙනෙක් මට එහෙම කවුරුත් එහෙම මට හානියක් නම් කළා නැහැ මං ගිහලා කතා කරපුවා මට ඒ සෑම උදව්වම කළා තියෙනවා ඒකේ දැන් අන්න ඒක තමයි දැන් ඔය ඉස්සෙල්ලා ඇහුවා මේ ජනාධිපතිකම තිබ්බාම කොහොමද නැතුවාම කොහොමද කියලා ඉතින් ජනාධිපතිකම තිබ්බ කාලෙත් අපේ අදාළ වැඩේට ගියා නම් ඒකේ ඉන්න ජූනියර්ම නිලධාරියා තමයි මම ඉස්සෙල්ලා ගිහලා හම්බෙන්නේ. නමුත් රටේ මිනිස්සුන්ට පොඩි මේනියා එකක් තියෙනවා. එතන ඉන්න ලොකු මිනිහා තමයි ගිහලා හම්බෙන්නේ. එතකොට පොඩ වැඩේ අවුල් කරපුවාම සියල්ල ඉවරයි. ඒකෙන්ද සෑම දෙයක්ම පටන් ගන්න ඕනේ රාජ්‍ය ආයතනත් එක්ක වැඩ කරලා දෙවුවා. ඉතින් අපේ රටේ හැදලා තියෙන ක්‍රමවේදය නේ මම හිතන්නේ ඒවා නරක දේවල් නෙවෙයි. ඇත්තටම ඒ පොඩි මනුස්සයා දන්න දේ හිමි තැන දැන් අපි අමාත්‍යංශ ලේකම්වරයෙක් ගත්තාම එයා දන්නේ ලොකු පරිපාලන පරිපතයක් පිළිබඳනේ නමුත් ඒ ආයතනයක පාතටෙද්දී ඒක ප්‍රායෝගිකව කරන තැන සාමාන්‍ය නිලධාරියා තමයි මේකේ නියම ප්‍රායෝගිකත්වය දන්නේ ඒක නිසා ඒ නිතරම අඩුම අපි මම ඉස්සර ගුවන් නම්දාවේ වැඩ කරේ ඉතින් අපිට නිතරම උගන්න දෙයක් තමයි අවම බලය පාවිච්චි කරන්න අඩුම බලය පාවිච්චි කරන්න ඒක නිසා මම හිතනවා ඒක හමුදා පුහුණුවේ ඒ දේ වුණත් මම හිතනවා සෑම ජීවිතයකටම හරිම අත්‍යවශ්‍යයි වැදගත් අවම බලය කියන්නේ ආගමික විශ්වාසයන් සහ ඇදහිම් කියන දේවල් කොයිතරම් දුරට වැදගත් වෙලා තියෙනවද ව්‍යාපාරවලදී නෑ දැන් ඒකත් හොඳ කතාවක් දැන් මම බුද්ධ ආගමේ බුද්ධාගමේ කියලා තියෙන අපි විශේෂයෙන්ම මහා දේවල් අපි නොකරට පන්සිල් පද පහ රකින්නවා නම් අටලෝ දහම ගැන අපි හිතනවා නම් ඊට වැඩිය බුද්ධාගමේ ලොකු දේවල් ගැන අපි හිතන්න ඕනේ ජීවිතේ එකම්ම සැලසුම් වෙනවා ඒ වගේම තමයි අනිකුත් ක්‍රිස්තියානි ආගම් මේ මුස්ලිම් ආගමේ හින්දු ආගමේ දැන් ලෝකේ තව විවිධ තියෙන ආගම් වල ඉතින් ඔය ප්‍රධාන ආගම් වල ආගමික නායකයන් නරක විදියට දේවල් කියලා දීලා නැහැ. ඉතින් ඒ විශ්වාසයේ ඔය කියන ආගම් මතේ ඔය වහන ඔය නක්සත් හදි හුණිය ගුරුකම් මේ සියල්ලම මනස මේ සියල්ලගෙම හැදෙන්නේ මනස. ඉතින් ඒ මනස පිරිසුදු කරගැනීම සඳහා ඒ වැඩකට උත්තර කළා හරි කමන්නේ මනස
හොඳ කරගන්න පුළුවන් නම් දැන් අපි ආගම දාපුවම අපි දානයක් දීපුවම අපි සමාජයේ අසන්න මිනිස්සුන්ට දෙයක් කරපුවම ගැත්තුරක් හදලා දීපුවම ඒකෙන් ඒක පිරිසිදු වෙන්නේ මම මෙහෙම දෙයක් කරා මම ලැබපු ආදායමෙන් මම මේ වගේ දෙයක් කරා ඒකෙන් පිරිසිදු වෙන්නේ මනස දැන් ඒක දැන් අපි අදාන ආගමේ බුද්ධ ආගම බුදුහාමුදුරුවෝ කෙලින්ම මේ නීති නැති ආගමක් අපේ නමුත් උන්වහන්සේ දේශනා කළා තියෙනවා ආදායමෙන් හතරෙන් එකක් සාමාන්‍ය මිනිස්සුන්ට සමාජයට වියදම් කරන්න කියලා. ඒ වගේ යම් ප්‍රමාණයක් ඉදිරි කරන්න තවද මුදලක් ආයෝජනය කරන්න. එහෙම ඒ වගේ සැලසුම් සාගත ඒ දේවල් වලින් ඒ කොයි දෙයක්වත් බැහැර කරන්න ඕනේ. දැන් මම දේව විශ්වාසය මම කතරගම දෙවියෝ ඉතාමත් ඉහෙලින්ම අදහන. ඒක මගේ විශ්වාසය. ඒ බැඳීම තුළ දැන් මම අලුතෙන් වැඩ පටන් ගන්න නම් මම ඉස්සෙල්ලාම කතරගම දෙවියන්ට ගිහිල්ලා පුල් ගෙඩියක් ගහලා ඇවිල්ලා තමයි වැඩේ පටන් ගන්න. ඉතින් අප විවෘත කරන්නත් තවත් දෙක තුනක් ඉස්සෙල්ලා ගිහිල්ලා ඒ දේම කරනවා. ඒක මගේ විශ්වාසය. ඒ විශ්වාස තුළ ඇත්තටම ක්‍රිය වෙන්නේ තමුන්ගේ මනස. ඒ මනස පිරිසුදු වීම තුළ ඕනෑම කෙනෙකුට යමක් කරන්න නම් යහපත් නිරවුල් මනසක් අත්‍යවශ්‍යයි. අන්නේ මනස පිරිසුදු කර ගැනීම සඳහා අපි කරන යහපත් ක්‍රියා තමයි අපේ මනසට අත්‍යවශ්‍ය වෙන්නේ. ඒක නිසා අපි යහපත් දේ කළා යහපත් මනසක් ගොඩනගා ගත්තොත් මේ සමාජය තුළ ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් කියන එක මාගේ ජීවිතයේ අත්දැකීම තුළ මම මට කියන්න පුළුවන්. ලෞකික සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් මේකට අත්‍යවශ්‍යයි කියන කාරණාව තමයි එතුමන් මතක් කරන්නේ. එතෙන් හිතවතුනි අප තවදුරටත් මේ කතා බහ තුළ ගමන් කරන්නට සූදානම්. ඊට ප්‍රථමයෙන් මේ සූදානමනේ විරාමයක් ලබා ගන්න. Coffee Studio with Mudita and Ishi. कॉफी स्टूडियो वेडसटन सामगिन अद अपे आराधित बाट पत्नी व्यापारिक डाटली सिरसे महात्म विशेष मगदान अपे देवन विशेषांगे तुल मे विनाडी की अपे वेंकर अपे फेमिनिन आराधित लबादिन मातृका पिलीबंधव प्रश्न विमसा नट तीन अद दवसे अहो तोरागत मातृका बाट पत्नी देशपालने तीन एक विमसा नट आई හොඳයි ව්‍යාපාර වගේම දේශපාලනය කියන්නේත් ඔබතුමන් බොහොම හොඳින් අතපත ගාපු ශේෂ්ත්‍ර දෙකක් වර්තමානයේ ලොකු කතා බහක් තියෙනවානේ මේ මිනිස්සු තමයි මේ മന്ത്രിවරු තෝරලා පාර්ලිමේන්තුවට එවන්නේ ඒ නිසා මේ වගකීමත් මිනිස්සුන්ට තියෙනවා වැරදි කෙනෙක් පාර්ලිමේන්තුවට තෝරලා එවුවොත් ඒ වගකීම මිනිස්සු ජනතාව බාර ගන්න ඕනේ නමුත් අපි හොඳින් බලද්දී ඩල්ලි මහත්මයා පේනවා මේ පක්ෂවලින් නාම යෝජනා දෙන්නෙත් නොසුදුසු පුද්ගලයින් जनमत विचार हरी मेक विन पलवीन क्रम पलवीन दे मेरे अटे मे गुडगंडा मे मेतिवर्ण क्रम मे मेतिवर्ण क्रम विन कौर कमती नह उन्नतम वाक्य वकी සල්ලි තියෙන කෙනා කොමාරි වේදංගල දිස්ත්‍රික්කයක මගේ සහෝදරයාගේ මැතිවරණේ 1989 94 2000 එතන මැතිවරණ දෙකක් ආවා 2002 2004 2010 ඊට පස්සේ 2005 ඔය මහ මැතිවරණ ජනාධිපතිවරණ ඔය අතර තිබ්බේවා ගොඩක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැතුණියගේ महेंद्र राजपक्ष जनाधिपत्या मेतिवर्ण गुड़गट मम ये क्रियाकार संबंध में पूज्यट अपे मे रटे मे देशपालन क्रमे मेक मेके पेहदली विनसा विये युतुमाय मे मेतिवर्ण क्रमे पेहदली विनसा विये युतुमाय मेक मेक दम वर्तमान जनाधिपति गोटाबे राजपक्ष मेतमाट යම් යම් පුංචිලු බෞතරයන් නෙවෙයි යම් යම් අය කිව්වට තුනෙන් දෙකේ බලේ මේම කිව්වට ඔව් තුනෙන් දෙකේ බලයක් ඕනේ මොනවත් නෙවෙයි ඉස්සෙල්ලා මේක වෙනස් කරන්න
ඒක නොවේ අපි එතන ඉදිරිය ගැන කතා කරලා වැඩක් නැහැ කතා කරලා වැඩක් නැහැ දේශපාලනය ගැන මේ මැතිවරණ ක්‍රමේ යල්පන කියපු රට තවත් අගාධයට ගෙනියන රටේ ජනතාවගේ අනාගතය අඳුරු කරන අනතුරකට ගෙනියන විනාශයකට ගෙනියන මේ මැතිවරණ ක්‍රමේ පිළිබඳව සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා මේ මැතිවරණ ක්‍රමේ වෙනස් කරලා ජනතාවට ආසන මට්ටමේ විශේෂයෙන් ඒ වගකීම මහජන නියෝජිතයෙක් පච්චරගත්තොත් ඇයි මේ මහජන නියෝජිතයෝ ඇයි මෙච්චර දවා ඔය ඔය හොඳ නෑරි මොකක් හරි දූෂිතයි හරි මොකක් හරි ඇයි ඒ මහජන නියෝජිතයා පාර්ලිමේන්තුවට එන්න පුදුමාකාර කැපකිරීම මේ 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 ශ්‍රමය මේක නෙවෙයි මා පුදුමාකාර ධනයක් කැප කරන්න महाजन नियोजित व्यापार लोक वृत्ति सामान्य मिनसु देशपाल දන්නති මිනිත්තු 10ක් වෙනවා 90ක් ඒ පිළිබඳ මොකක් හරි දැනීමක් හැකියාවක් පසුබිමක් තියෙන මිනිස්සු ඉන්නේ. ඉතින් නමුත් අපේ රටේ මේ මැතිවරණ ක්‍රමය තුල ඕනෑම හොඳ මිනිහ ඕනෑම හොඳ කෙනෙක් ඒ නරක දණ්ඩ තල්ලු වෙන්නම වෙනවා. අපි මේ මේ වැඩේ පටන් ගත්තී අපි වැඩේ වැඩේ කාගෙන ඉවරයි වචනෙන් කිව්වොත්. ඒ නිසාද ඔබ දේශපාලනයට එන්නේ නැත්තේ? මම ව්‍යාපාර නගරයේදී ව්‍යාපාර කරගෙන මිටපම ඉතින් මෙතේ හැම කෙනාටම දැන් ඔයා කියන විදිහට මේ රටේ විදියට 2 කෝටි 20 ලක්ෂයක් වෙනවා ඉතින් මේකේ 225ක් කියන්නේ මේ ලක්ෂයකට එක්කෙනෙන්නේ මේ එවිට ගිහිල්ලා තියෙන ඉතින් ඔය ලක්ෂයට එකට යම ගත්තොත් ඒකට සුදුසු මිනිස්සු ඉන්නවා ඒක සුදුසු මිනිස්සු ඉන්නවා කවුරු කෙනෙක්වත් එවන්න බලාපොරොත්තු නැහැ නෑ එහෙම අදහසක් නැහැ ලැබුණ දවසේ ඉඳන් අද වෙනකන් කාල සීමාව ගත්තම තාම ශ්‍රී ලංකාව වඳුන්නන්නේ සංවර්ධනයේ වෙමින් පවතින රටක් විදිහට. එතකොට ගොඩක් දෙනෙක් මෙතනදී ඇඟිල්ල දික් කරන්නේ දේශපාලනයට එහෙම නැත්නම් දේශපාලඥයන්ට. ඔබ දකින විදිහට මේගොල්ලෝ මෙතන වරද්ද ගත්තනම් කොතනද වරද්ද ගත්තේ දේශපාලඥයන්? නෑ නෑ දැන් ඉතින් ඔය දේශපාලඥයාට වරද්ද පටවන එකෙත් ඒක ඉතින් හරි ඕනෑම දෙයක අභ්‍යන්තරේටම ඒ ගැන පරීක්ෂණයක් පවත්වාගෙන ගියොත් දේශපාලන පච්චල දින රටේ ජනතාවනේ රටේ ජනතාව දැනගන්න එපා තමුන්ට හරි යන ක්‍රමවේදයක් ඉතින් මේක මේකේ දෙපැත්තම තියෙනවා ඉතින් ජනතාවට ජනතාව හැමදාම මේ දුප්පත්තනේ තිප්පට පස්සේ ඒ දේශපාලනඥයාට පහසුයි ඒ එයාගේ ආර්ථිකයේ දුර්වල තැනක තිප්පට පස්සේ එයාට මොකක් හරි කරට්ටලයක් දීලා ඒ කාලෙට වෙනස් කරගන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන මෙව්වා. ඒක වලවට දෙන සරසුංගත දේවල් දෙක මේ රට හදන්න බැරි මේක හරි පුදුමාකාර කතාවක්නේ මේ 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 ලෝකේ මේ රට විතර සංචාරක ව්‍යාපාරයෙන්ට ගැලපෙන රටක් මම නම් දැකලා නැහැ. මේ මේකේ ඇත්තටම දැන් අපේ රටේ ඊපරදනම් ඔය ජනාධිපතිතුමා ගත්තේ ඒ තීන්දුව නම් මුං ඇට ටික ගේන්නේ ඉන්දියාවෙන් නම් මිනේරි ටික මුදු ටික කුරක්කන් ටික මේ අපි පොඩි කාලේ තල ටික අපි මෙව මේ ඇතිවෙන්න අපි වගා කරු මිනිස්සු ඒ කියපු සියලුම වගාවල් මම කරලා තියෙනවා අපේ වතුර කව්පි ටික අපේ වතුර දැන් දකින්න ආතාවට දකින්න අපේ පැත්තේ වත් එහෙම එකක් නැහැ ඉතින් මේ මේක මේ මාර ආර්ථික අභියෝගයක් ජයගන්න තියෙන දෙයක් ඉතින් මේක මේ මේ විදිහට මෙහෙම කළා දැන් අපි මම මෙව්වා දැන් ඔය කීපතරයක් කියන මට දැන් මෙව්වා කියලා ඇති වෙලා තියෙන්නේ මම කියන්නේ අද අපේ විදේශ විනිමය අපේ විදේශ මුදල් වැඩිම විදේශ විනිමය රටේ ආදායමක් වශයෙන් එන්නේ අපේ මේ ගෘහ සේවිකාව අපේ මේ සහෝදරයෝ ටික රටවල ගන්න සල්ලි ටිකනේ අපේ අංකයක මේ රට කොතන තිබ්බ රටක්ද කියන්නකෝ ඉතින් මේ කවුද එතකොට මේකට වක් කියන්න ඕන රටේ හද හැමදාම යහපත් රටක් හදන
මාර මෙතිවරණ ප්‍රකාශයක් හදලා මිනිස්සුන්ගේ අතට දීලා මිනිස්සු ඒක බලලා ඔය ඔය මෙතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තියෙනවා සාර්ථක වුණා නම් දැන් මේ රට ඇමරිකාවටත් උඩින් තියෙන්න බෑ මොකද්ද වෙලා තියෙන්නේ දකින්න කතා කරන්න ලැජ්ජයි හොඳයි දැන් ඔබතුමන් ව්‍යාපාරිකයෙක් හින්දා දැනගන්නට කැමතියි සාමාන්‍යයෙන් මෙතිවරණයක් කිට්ටු වුණාම ව්‍යාපාරිකයෝ ඉන්න මේ මහජන නියෝජිතයන්ට යම් ආකාරයකින් අනුග්‍රහයක් දක්වනවා මෙතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් හෝ වෙනත් ව්‍යාපෘති වෙනුවෙන් මේක සමහරක් විට බොහොම කැමැත්තෙන් කරන ව්‍යාපාරිකයෝ නමුත් දේශපාලඥයෝ දැන් මේ මෑතකින්නම් පුරුදු වෙලා ඉන්නවද ව්‍යාපාරිකින්ව ඩැහැ ගන්න මේ මෙතිවරණය පෙන්නලා හෝ ප්‍රචාරක කටයුතු පෙන්නලා ඔබ අනිවාර්යෙන් යම් කිසි ප්‍රමාණයක් මං වෙනුවෙන් ලබා දිය යුතුයි ඉතින් ඒක මෙහෙමනේ මොනවත් මගේ ව්‍යාපාර කටයුතු කරන්න ගියපුවාම රටේ නීතිය පනලා යන්නේ නැති ආසන්නම ගානට අපි ගියපු තැන් තියෙනවා අපේ ව්‍යාපාර ලෝකේ. නීතියට බය නිසා ඒ සීමාව පයින්නේ. ඒ බය නිසා. ඒක නිසා ඔය මං කියන දෙයමනේ දැන් ඉස්සෙල්ලා කතා කරලා මං කියේ දේශපාලන කවදින් මේ ක්‍රමයේ හදන්න ඕනේ කියලා අපේක්ෂකයෝ සල්ලි ඉල්ලුවා හරි ව්‍යාපාරිකයන්ගෙන් ව්‍යාපාරිකව අපේක්ෂකයන්ට සල්ලි දුන්නා හරි අපේක්ෂකව ව්‍යාපාරිකයන් සල්ලි ඉල්ලුවා හරි ඉතින් මේ 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 දෙක නොකර මේ මේ මෙතිවරණ අපේක්ෂකයට ඡන්දයක් කරන්න බෑ ඉතින් බැරි දෙයක් අපි එයාලට බාර දීලා ඒ මිනිසුන්ගේ වරිදි හොයනවට වැඩිය මේ ක්‍රමවේදේ ප්‍රශ්නයක් තියෙන්නේ මේක ඒක මම මම ඇත්තටම ඉතින් ඒ ඔය ඔය ඡන්ද අපේක්ෂක. ඉතින් අපි අයියත් අපේක්ෂකෙක් වදින් මම අපේ තව මගේ තව පොළොන්නරුවේ කී දෙනෙක් කොයි මට්ටමේ අපි වැඩ කරලා තියනවාද අපේ රටේ මිනිස්සු දේශපාලන. ඉතින් එහෙම කරද්දී මේ මිනිසුන්ට ඇත්තටම එහෙම නොකර බෑ. එහෙම 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 නොකර බැරි වුණා මොකද්ද වෙන්නේ? දැන් ඒ වගේ උදව්වක් ගත්තට පස්සේ ව්‍යාපාරිකයෙක් කියලා හැමදාම හොඳ දෙයක් කියන ක්‍රමයක්ද මේ රටේ තියෙන්නේ? ඒ මිනිසා කියලා ඒ මිනිහට කියන්නේ කරන්න බැරි දෙයක්. ඉතින් ඒ මිනිස්සුත් දැන් මේක නොකර බැරිකමට සමාජ ඒ මේ මේ ඒ දේශපාලඥයාගේ தත්ත්වය තනතුර වගකීම අතහැරලා දාලා ඡන්දෙදි උදව් කරපු මිනිහාණ කියලා ඒ උදව්ව සිද්ධ කරන්න වෙනවා. ඉතින් හෙට වුණත් දැන් දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කේ මේ මේ දැන් ලංකාවේ ලොකුම දිස්ත්‍රික්කේ මේ මේ අනුරාධපුරේ අපර්ණ අපේ පොළොන්නර මායිමෙන් පටන් ගත්තා අනිත් පැත්ත පදවියට යන්න හැතම 100ක් යන්නේ මේ වගේ එක කොහොමද ඡන්දයක් කරන්නේ ඒ කියන්නේ ජනතාව සටන් කළ යුතුන්නේ මේ ක්‍රමය අනිවාර්යයෙන්ම මේ රට යහපත් රටක් කරන්න මේ රට ආර්ථික වශයෙන් දියුණු කරන්න මේ රටේ යහපත් දේශපාලනඥයන් බිහි කරන්න මේ රටේ අනිවාර්යයෙන්ම මේ මෙතිවරණ ක්‍රමය පිළිබඳ පැහැදිලිම වෙනසක් වේ යුතුයි හොඳයි එතමයි දේශපාලනයේ පැත්තෙන් එතුමන්ගේ ප්‍රධානතම අරමුණ සහ ඉල්ලීම වෙන්නේ ජනතාව විදිහට දිනාගත යුතු වන්නේ මේ පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කරගත යුතුයි කියන තැන. එහෙමනම් හිතවතුනි අප තවදුරටත් මේ කතාබහ තුළ ඉදිරියට ගමන් කරන්නට සූදානම්. ඊට ප්‍රථමයෙන් අප තවත් විරාමයක් ලබා ගන්නවා. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් ඔබ කොෆි ස්ටුඩියෝ සමගින් එකතු වන්නේ අද අප ව්‍යාපාරික ඩඩ්ලි ශ්‍රීසේන මහතා සමගින් තොරතුරු හුවමාරු කරගන්න වෙලාව. ඉතින් මේ විනාඩි කිහිපය අප වෙන් කරන්නට කැමති විශේෂයෙන්ම සමාජයේ එතුමන් පිළිබඳව කතාබහට ලක් වී තිබෙන කරුණු කාරණා කිහිපයක් පිළිබඳව අප බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් එතුමන් ඍජුව අදහස් දක්වයි කියලා. එමනම් මේ ෆ්ලෑෂ් සෙග්මන්ට් එක. හොඳයි මං හිතන්නේ අන්තර්ජාලයේ බැලුවත් ඔබතුමන් රූපවාහිනී මාධ්‍යෙන් දැක්කත් බොහෝ වෙලාවට අපි දකින්නේ මේ හාල් ගැන කතා කරනවා හාල් මිල ගැන කතා කරනවා ගොවීන් ගැන කතා කරනවා මේ ආදී දේවල් මට අහන්න හිතුණා මෑතකදී ඔබතුමන් කියලා තිබුණා මේ නිසි කලමනාකරණයක් නැහැ මේ පිළිබඳව නිසි නියාමනයක් නැහැ ඕනම් තමන්ගේ හාල් මෝල රජයට පවරගත්තත් කමක් නැහැ කියන අදහසක් ඔබතුමන් මාධ්‍යයට පළ කරලා තිබුණා. නමුත් මගේ ප්‍රශ්නේ වෙන්නේ දැන් ඔබතුමන්ගේ සහෝදරයා රටේ ජනාධිපතිවරයා විදිහට අවුරුදු 5ක කාලයක් හිටියා. එතකොට ඔබතුමන් ප්‍රමුඛ සහල් වෙළඳාමේ යෙදෙන පුද්ගලින් ගත්තාම ව්‍යාපාරිකින් ගත්තාම ඉහෙලින්ම සිටින කෙනෙක්. ඉතින් මේ තරම් වපසරියක් ඔබතුමන් තිබිලත් කොයිතරම් දුරට සාධාරණද මේ කලමනාකරණයක් නැහැ නියමනයක් නැහැ කියලා චෝදනා කරන්නේ. ඒකත් ඒකටතර ඉස්සෙල්ලා කතා කරපු දාන්න තමයි යන්න වෙන්නේ. නියමනයක් නැති නිසා තමයි. නමකුද්දම්මා වචනේ වටනා යහපාලනේ
යහපාලනය කියලා නමකුත් දාලා තමයි මගේ සහෝදරයා මේ රටේ ජනාධිපති වුණේ. මොකද්ද නියමනේ නියමනේ හරියට කරන්න පුළුවන් වුණා නම් එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපව අගමැති කරයිද මේ රටේ. මේක තමයි මෙහෙම මේ දේ කරන්න දැන් අපි අපි දැන් ඇත්තටම මේ අවස්ථාවේ මම නම් මේ මිනිස්සු මිනිස්සු මේ මොන දේවල් හිතන්න පුළුවන් නමුත් මම දැඩි විශ්වාසයක් මේ මැතිවරණයෙන් බලයට එන්න ඉස්සෙල්ලා වුණත් මේ වර්තමාන ජනාධිපතිවරයා පිළිබඳ මම මේ ජනතාවට රටේ ජනතාවට කියන්නේ ඒකයි මේක සමාජයට අපිට ලැබෙන අවසාන අවස්ථාවක් දන්නේ නැහැ මේක නිසා මේ ගැන ඉතාමත් බුද්ධිමත් තීන්දුවක් ගන්න ඕනේ මම මේ මේ මැතිවරණ අවස්ථාවක් අරගෙන මේ කාටවත් මේ 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 ප්‍රසිද්ධ කරන්න ප්‍රොමෝට් කරන්න කතා කරනවා නෙවෙයි එහෙම කතා කරන්න බෑනේ නමුත් අපි මොන දේ වුණත් මේ වෙලාවනේ මේ වෙලාව අපි රටක් වශයෙන් අපි මම මම කියවනේ පුදුමාකාර ආර්ථික පරිමාවක් තියෙන මේක දැන් දැන් මේ රටේ සමහර මිනිස්සු කොරෝනා දැන් දෙවෙනි රැල්ල එනවට කැමති දෙවෙනි රැල්ල නෙවෙයි මේක මේක මේ රජයේ ගෙනිච්ච වැඩ පිළිවෙල තුල අපි කොයිතරම් සතුටු වෙනවද අපි ව්‍යාපාරික වශයෙන් අපි එක මාස 3-4ක් ඔයාලා වෘත්තික වශයෙන් එක මාස 3-4ක් පහකට ආසන්න ප්‍රමාණයක් අපි හිටපු විදිය අපිට එන්න උණු විදිය අපි අපි දැන් මේ 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 தත්තේ යම් යම් මේ මේ ඔය ඔය ඇදින්නේ තියේ කාල පිළිබඳ ඒ තිබ්බ ගැටලු ජනාධිපතිතුමාට අපි කෙලින් කතා කරලා සර් මේ තත්ත්වයක් තියෙනවා කියපම් බොහොම ප්‍රායෝගිකව එව්වට උනන්දුවෙන් වැඩ කරා ඇත්තටම ඉතින් එහෙම කෙනෙක් තමයි මේ ටික කරගන්න ඕනේ දැන් අපිට ඒ රටේ තියෙන ප්‍රන්දවේ නියාමනය පිළිබඳ මේ හාල් හාල් විතරක් නියාමනය කළා හරියන්නේ නැහැ මුදිත රටම නියාමනය කරන වැඩපිළිවෙලකට තමයි අපි ඔය 2015 ත් අපි එහෙම දේශපාලනික වෙනසක් කරේ එතන ආපහු අපිට අපිට තියෙන හැමදාම අවුරුදු පහකට තරයක් මේ දේ කරන්න දැන් මේ අවස්ථාව අපි සෑහළු විදියට හිතන්න හොඳ නැහැ මේක බොහොම බොහොම බරාරුන් අවස්ථාව දැන් අපි මේ බලාපොරොත්තු නොවුන ඇත්තටම 2019 නොවැම්බර් 16 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා නව ජනාධිපතිවරයා බලයට පත් වෙද්දී මේ රටේ තිබ්බ ආර්ථික තත්ත්වේ ඊට පස්සේ නොවැම්බර් මාර්තු 11 වෙනිදා විතර වෙද්දී මේ රටේ ඇති වුණ තත්ත්වේ සහ ඊට පස්සේ මේ රටේ සහ ලෝකයේ ඇති වුණ තත්ත්වේ පිළිබඳව මේක සෑහළු විදියට සලකන්න හොඳ නැහැ කවුරු මේක ඉතාමත් ලොකු අභියෝගයක් අපේ මුළු සියලුම ජීවිතවල මම මම ඔය දේශපාලන මට මේ කොහෙන් කතා කරන්න ගියත් මේ රටේ පන් ආපුවා මේක අවසන් වෙන්න ඕනේ එතන යාළන්නේ මේ මේ දේශපාලඥයෝනේ පාලකයෝ ඉතින් මේ වෙලාවේ ඇත්තටම ගෙදරක පව අපේ පවුලක් ගන්න ඔබ මේ මම ඔච්චර දුර යන්න ඕනේ මගේ නෝනයි මගේ ළමයි දෙන්නයි අපි හතර දෙනා ගන්නකෝ ඒ තියෙන මව්පියෝ සෙනෙහස දරු සෙනෙහස පාරමද වඳිනවා උම්මා දෙනවා කිස් කරනවා මේ ඔක්කොම ඒ සෙනෙහස සියලු දේ නැති වෙනවා ආර්ථිකේ දුර්වල වෙන ගාම ඔව මූණ බලන්නෙත් නැහැ මේ රටක් වශයෙන් ගත්තත් ඒකයි තත්ත්වය පවුලක් වශයෙන් ගත්තත් ඒකයි රටක් වශයෙන් ගත්තත් ඒකයි ඉතින් මේ මේ වාගේ මේ මේ ක්‍රමවේද තුල අපි තාමත් අසීරු තැනක අපි අපි දැන් මේ මේ අපි ඉන්න තැන මම හිතන්නේ බහුගිය දවසක ගෞතමන් මම දැක්ක අදහස දක්වලා තියෙනවා මේ ළඟදීම මේ ව්‍යාපාරික කටයුතු වලින් විස්රාම ගන්නවා සහ මේ නව ව්‍යවසායකින් සියයක් හදන්න ඔබතුමන්ගේ දායකත්වය දක්වනවා කියලා මොකක්ද මේක අරමුණ නෑ දැන් ව්‍යාපාර වලින් විස්රාම යනවා කියන එක නෙවෙයි ඒක තමයි මම කිව්වේ දැන් දැන් එතන එතන පැති කීපයක් තියෙනවා මුදිත ඒක පැත්තකින් අපි ළඟ ළඟ ඒ කරගෙන වැඩි දියුණු කරගෙන ආපු ව්‍යාපාරවල ඒවා සල්සුන් සාගත වැඩි පිළිවෙල තුළ පාලනය කිරීම එක අදහසක් වෙනවා එතකොට දැන් මගේ ওই ජීවිතේ කරපු ලොකුම ඉදිකරින් දැන් මේ මේ රටේ ජනතාව දන්නති තව දෙයක් තියෙනවා මගේ සීලුම ගොඩනැගිලි ඒ ඉදිකරීම් ගොඩනැගිලි පමණක් නෙවෙයි ඔය සයිලෝද ඔය මැෂිනරි ෆැක්ටරි තියෙන තුන හතරක් ඒ සියලුම දේවල් ඉදි කරන්නේ මමයි ඒකත් මගේ අර්ලි ඉංජිනේරින් කියන
කම්පැනියෙන් තමයි මේ මෙව්වා අපි කරන්නේ. ඉතින් ඒ එව්වත් මම එළියට දීලා නැහැ. ඉතින් ඒ වාගේ ලොකු වැඩපිළිවෙලක් කරගෙන ආපු එකේ මෙන්න මේ විශේෂයෙන්ම මේ රටේ ජන ජීවිතයට දේශපාලන සම්බන්ධයි. ඉතින් මම විශේෂයෙන්ම දේශපාලනඥයෙක් සහෝදරයෙක් වෙලා මම මේ දේශපාලන හලයක් පිළිතුල මේ සමාජය තුල මම මේ ගනාපු අභියෝගාත්මක මගේ ජීවිත ව්‍යාපාර සටන මම ජයගත්ත කෙනෙක්. මම ව්‍යාපාර ආර්ථික සමාජීය දේශපාලනික ඒ තුනම මම ජයගත්ත කෙනෙක්. ඒක නිසා මම විශ්වාස කරනවා මට ඒක අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. අපේ රටේ මේ වගේ සමාජයක් තුල මං වගේ කෙනෙක් එහෙම ගොඩනගුණා නම් මම තව ගොඩනගිල්ලක් හදලා හිටන් අවුරුදු 4ක් 5ක් ඒ වෙනුවෙන් කැප කරනවට වැඩිය මං වගේ ව්‍යවසායකයෝ 100ක් මේ රට තුල නිර්මාණය කරගන්න ඒ වගේ කණ්ඩායමක් මේ රට තුල බිහි කරන එක තව ගොඩනගිල්ලක් හදලා හිටන් මගේ පෞද්ගලිකත්වය බලනවට වැඩිය මං හිතනවා රට වශයෙන් මේ අවස්ථාවේ විශේෂයෙන්ම කළ යුතු දෙයක් සේවයක් දැන් ඔබතුමා ව්‍යාපාර රසකට හිමිකම් කියන පුද්ගලයෙක්. එතකොට මෙතනදී ඍජු සහ වක්‍රාකාරයෙන් රැකියාවස්ථා රසක් අපේ රටේ ජනතාවට ලැබෙනවා. දැන් මට දැනගන්න ඕනේ මේක දැන් ඇත්තටම රටට ලොකු විශාල සේවයක්නේ. රටෙන් ඔබට මේකට ඇගයීමක් ලැබිලා තියෙනවද මේ කරන සේවයට? නෑ ඉතින් ඒක මට විතරක් නෙවෙයි මේ රටේ ඉතින් කිසිම කෙනෙකුට එහෙම දෙයක් නම් ලැබිලා නෑ. ඉතින් මේ රටේ දැන් එහෙම ප්‍රයෝගය මම ඔය කතා කරපු වට සම්බන්ධයෙන් නේද මම හොඳ මානසිකත්වයක් ඕනේ කියන එහෙම හිතන්න හොඳ මනසක් තියෙන්න බෑ. ඔක්කොම මනස අවුල් කරගත්ත රටන්නේ මේ තියෙන්නේ වැඩිපුර හැම කෙනෙක්ගේම මේ චේතනාව පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවානේ. ඒ එකේ කුට එකේ පරය යන මේ විශේෂයෙන්ම මේ දේශපාලන සංස්කෘතිය තුළ තමයි මෙවුව වැඩිපුර මෙවුව හැදිලා බෙදලා තියෙන ගම් වල ගත්තම දැන් ඉතින් මේ चंदेनवा चंडी किसी अम्म के मम करपू चंडी वरी हानि वरी उदुरागनीय देशपालन पशु मट मटे देशपालन पशु मेन विश्वास करना देशपालन यम को ස්වල්ප කොටස අල්පයක් මිනිස්සු හිතනවා මේ මෙයාට ගහපුවාම මෙයා ළඟ තියෙන ආවලාගේ තල්ලි කියපුවාම ඒක යාට වාසියක් වෙයි කියලා එනකොට ඉතින් ඕක කියලා ඕක පරිමාණ්ඩ පුළුවන් පොරොන්නරුවේ මිනිස්සුනේ පොරොන්නරුවේ මිනිස්සු දන්නවා රැඩ්ලිස් සේන කියන්නේ කවුද කියලා. ඉතින් රටක් වශයෙන් ගත්තද අයියා ජනාධිපති කරේ එම ප්‍රශ්නයක් තියෙනවනේ. එහෙම නෑ මේ රටේ මං කිව්වේ දේශපාලනයේ හැදිලා තියෙන්නේ වෛරය මේක මේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා වෛරය ක්‍රෝධය දේශය ඊර්ෂ්‍යාව පලිගැනීම එවගෙන් පිරුණු මේ දේශපාලන රටාවන් මම මේ කියන්නේ මේ අපි මේක මේ කියලා තමයි මේ පිරිසුදු විදියට කරන්න නෙවෙයි
මෙව්වගෙ මොකක් හරි මූලික අඩිතාලමක් හරි දාගන්න. ඉතින් මේ මේ සියල්ල බඳලා තියෙන්නේ මේ මෙතුවන්න ක්‍රමය තුල. මේ මනාප ඡන්ද ක්‍රමයේ තුල මේක තියෙන කල් රට මෙහෙම තමයි. මේ රට මෙතනින් නම් නෙවෙයි දවස දවස පාතට යනවාමයි. හොඳයි වෙනස් විය යුතුම තැනක් ගැන තමයි එතුමන් නිතර නිතර සිහිපත් කරන්නේ ආමර්ජනය කරන්නේ. එහෙමනම් හිතවතුනි අප තවත් විරාමයක් ලබා ගන්නට සූදානම් වන්නේ නැවතත් බොහොම ඉක්මනින් ඔබ මුණ ගැහෙන. Coffee Studio with Mudita and Ishi. හොඳයි Coffee Studio වැඩසටහනේ අවසන් විනාඩි කිහිපය ආරම්භ වෙන්නේ රසවත් කෝෆි එකකුත් ලැබෙනවා. ඒ අතර ඔබතුමන්ගේ කැමැතිම පානය කිව්වා නේද? අනිවාර්යෙන්. දවසට සාමාන්‍ය කීවතාවක් විතර आरंभ कर නමුත් ආරම්භ කරන්නට බොහොම කැමැත්තෙන් ඉන්න ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ මොකක්ද? මොනවද ඉතින් තව කීපයක් තියෙනවා. කියන්න කැමති නෑ. නෑ දැන් මේ රජෙන් නාගරික සංවර්ධන අධිකාරියේ ටෙන්ඩර් එකෙන් ලැබුණු ඉඩමක් තියෙනවා කොළඹ. ඒක ලොකු ව්‍යාපෘතියක් කියලා ඇගේ ඉතින් අපේ ඉදිරි සංවර්ධන කටයුතු හොඳ විදියට කරන්න නම් ඒ වගේ ව්‍යාපෘති වෙන්න ඕනේ. තව නුවර බොම ඉතාමත් වටිනා බොම ලස්සන සුන්දර තැනක ලොකු ඉඩමක් කරන් තියන තව හෝටලයක් හදන්න බැදී. ඒ වගේ ව්‍යාපෘති කීපයක් තියෙනවා. ඈ ව්‍යාපෘති කීපයක් තියෙනවා. ඒක නෙවෙයි දෙවුවා මේ මේ දැන් ඔය රටේ ව්‍යාපාරිකින්ට आरंभक व्यापारे तम पटंग अरगन एक पात्र नदी तब व्यापार सरसों की करगन लाइन के अवस्था आपको टग्गल अतम मेक अमार्वें कम तवट तब एक बजागन कर्म दिए नदी करके नहीं मने भी देना पे हम हम सरसुंग वाले तो आप भी दिए थे मगर दन हम बोलो सरसुंग हाथा टक के थे ओ ये हुआ ये हुआ अब तब अनुमतमाय ये बड़ा करो तो क्रियात्मक करो ओब तुम आगे व्यापार वाला थी ना ओब तुम आवे निको लक्षण है मुखात मगर व्यापार करो तो मूल के लाते ना पलों नरों नोरे लिए कोलंब काल दें मेरा टी मेरे कहाँ के निन्न ऐड तो देखा वो ये ओने हम तनकिंग तब तनकटे यंद ना अभी अभी तो मुझे पलों नरवे कोलंब कोलंब नोरे लिए काल ऐहम गत्ता में ये विधि ये तो मा पलों नर कोलंब यापने කොළඹ මඩකලපු ඉතින් අනිත් තැනත් එහෙම වෙන කොළඹේ නුවර එවනම් සාමාන්‍ය දුර ඔය පාන්දර 3ට නැගිටලා පිටත් වුනාම පය 3.5ක් අතුරුද ලංකාවේ ඕන තැනකට යන්න පුළුවන් පය 3.5. හැබැයි ඉතින් තමුන්ගේ රියදුරු වේරාදන දාරයට කවර පොළ නිදිගල වල පාන්දර 3ට නැගිටලා 6.5 උපරිමයේ 7 වෙද්දි එතනට ගියාගේ දැන් ඒකෙන් මම අදහස් කරන්නේ මම ඉතා කාරුණික කිල්ලීමක් කරන රටේ වැඩ කරන සෑම කෙනෙක්ගේම වැඩ කරන වෙලාවේ පාරින්න එපා වැඩ කරන වෙලාවේ පාරින්න එපා වැඩ කරන වෙලාවේ පාරින්න එපා කියන එකේ තේරුම පුළුවන් ඒ පාන්දර 3ට නැගිට්ටාම එහෙමදින් මේ නිදිමරාගෙන දඟලන්න ඕනෙත් නැහැ 3ට නැගිට්ටාම 6.5 ලංකාවේ ඕන ඩිස්ටන්ස් එකක් උපරිමයේ 7 වෙද්දි ටිකක් වැඩි දුරක් නම් आरंभ
ආරම්භක වෙනස පෑපෑ වුණාට ඒක end එකට එද්දී පෑ 3-4ක වෙනසක් තමයි end වෙන්නේ. ඒ කියන්නේ පාරේ ට්‍රැෆික් එක. ප්‍රතිඵල වෙනස්. ප්‍රතිඵල වෙනස්. අතනින් පෑ. ඒකින්ද වැඩ කරන වෙලාව පාරේ නැතුව ඒ කටයුතු කරනවා නම් යාපැත්තේම හොඳට උත්තර දෙනවා. හොඳයි. තමුන් පිළිබඳව අහලා තියෙන මේ නරකම කටකතා මොකක්ද? මෙහෙමනේ දැන් සතේ යහපත් වැඩක් කරු මිනිහට තියෙන දේවල් අහලා ඇතිනේ. ඒ මොකක් කරත් දැන් මේ අලුතෙන් ඔය ඇවිල්ලා තියෙන ඔය සමාජ මාධ්‍ය ජාලවල තියෙන Facebook කරාම වගේ දැන් මොකක් ඉස්සර තිබ්බේ නැහනේ. ආ දැන් ඉතින් ඔය ඔය වගේ හැබැයි ඉතින් ඒ වගේ තේ යහපත් විදියට වැඩ කරනවා නම් එහෙම ප්‍රශ්නක් නැහැ. ඔය ඔය ගින්නක් නැතුව දුමක් නැගින්නෑ කියන කතාව Facebook එකෙන් මම හරියටම දැක්ක. මොකද මා පිළිබඳව ඉතින් මේක වේදනින් පස්සේ වෙනස් වෙයි දන්නේ නැහැ. ඒ මිනිස්සු මට එහෙම නරක විදියට දොස් කියලා නෑ කොතනවා. ඒක මේ ඒ එහෙම එකක් තියෙනවා. ඉතින් දැන් ඔය ඒක නිසා ඒ उपदेश मतक ඒ මතකදී ඒ වාගේ අනවශ්‍ය දේව අනවශ්‍ය දේව ඒලා හොඳ දෙයක් මතක තියාගන්න. ඒව ඔළුවේ තියාගන්න එපා. ඒවත් කෙලින්ම දාන්න එළියට. වැඩක් නැහැ. ඒත් මම සමහරවිට මේ ඔය ඉතින් ඔය මොනවාරි ටිකක් ඔය කලබලෙන් ඉන්න වෙලාවට මොනවාරි ටෙලිෆෝන් කෝල් එකක් එම අපවම එම් ඉතින් පොඩ්ඩක් කෑ ගහලා ආර්මේ මේ දන්න හිතවත් ඇර නොදන්න ඇර නෑම කරලා නැහැ. එහෙම එහෙම තිබ්බත් පස්සේ මම අපව කතා කරලා අනේ මචං මම වැඩ කර පොඩ්ඩක් හෙන්දි කියලා හිටිය මල පැනලා හිටිය මම ගොඩක් ඒක එතන ඉවරන්න ඕන ඒ අමනාපකම් වුණා නම් තියාගන්න අවශ්‍යම නැහැ මම එතන විදිහට ඉතින් කට කතා ඔයාලා මොනවද ඉතින් මම ඒක තමයි අහන්නේ ඉතින් එහෙම නම් ඉතින් මම මට එහෙම විශේෂයෙන් කියන්න දෙයක් නැහැ කවුරුත් බයට කියන්නේ නැද්ද දන්නේ මේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා මේ බයක් ගැන කතා කරනවා නේද බය වෙන්න කරපු දෙයක් මිනේ මගේ තමයි කිව්වේ ඩඩ්ලි සිරිසේන කිව්වා නමට පොඩි බයක් තියෙනවා නේද මිනිස්සු නෑ ඒ ඒක තමයි අර දැන් මේ ළමයා පටන් ගන්නකොට කිව්වා මේ ඍජු උත්තර දෙනවා කියලා අපි බය වෙන්න ඕන මොකද්ද අපි බය නැත්තේ වැරද්දක් කළා නම් බය කළා නෑ වැරද්දක් කළා නැත්නම් බය වෙන්න දෙයක් නෑ हेतु प्रश्न සමාව ගන්න එකද අලාභයක් ගෙවන එකද වෙනත් ඒකට වෙනත් ක්‍රමවේදයකට සම්බන්ධ වෙන විදියද මේ වෙන මොකක් හරි අවස්ථාවක් බලලා විශේෂ උදව්වක් කරන එකද ඒ සියලු දේවල් වලින් ඒ වාගේ ප්‍රශ්න ඔය අහන ප්‍රශ්න ඒක තමයි ඒ වාගේ ප්‍රශ්න හරිද බොහෝ දේවල් වෙලා ඇති නමුත් සෑම දෙයක්ම මිනේ වියුතුම දෙයක් තමයි අපි අදාළ නැති ප්‍රශ්නයක්. අපි හිතේ තියාගන්නවට වඩා හොඳයි. මල්ලි හරි, මචං හරි, අයියේ හරි, තාත්තා මාමා හරි, මොකක් කරේ ඥාතිකම නැත්තම් මහත්තයා හරි නම කියලා හරි. මේ වගේ සිද්ධියක් වුණා අපි මේ දේ නිසා තමයි මෙහෙම උනේ. ඒකට වාමර සමා වෙන්න ගියපුවාම මිනිස්සු මාර කැමති. තිබ්බට වැඩිය විශේෂ හිතවත්කමක් ඇති. තිබ්බට වැඩිය උදව්වක් කරන්න හැකියාවක් ඇති.
मिनी पास आप आरक्षा करते मट तलाकारीफोन प्रश्न ඔබතුමාගේ දරුවෙක්ගේ අතින් මොකක් හරි වැරද්දක් සිද්ධ වුණොත් ඔබගේ ශනික ප්‍රතිචාරය මින් කුමක්ද කියලා මට කියන්න බිරිඳට පැමිණිලි කරනවා එහෙම නැත්නම් තමුන්ම ගැටලුව විසඳනවා නැත්නම් නොදැක්කසේ ඉන්නවා නොදැක්කවගෙන ඉන්නේ නැහැ බිරිඳට පැමිණිලි කරත් ඉතින් එව්වා ඉතින් මම විසඳන්න ඕන නම් මම විසඳනවා නැත්නම් රාජකාරිය මේව දෙන්නම් වඩාත් හොඳ ඒ දරුවාද මම මෙව්ව කියලා දෙන්න මගේ දරුවෙව්ව දන්නවා मग सीवकोदरदे स्वभाव අමාරු ප්‍රශ්න නෑනේ දැන් මොන වගේ දෙයක්ද කියන්නේ සාමාන්‍ය ඕනෑම පොදුවේ ගත්තොත් කාන්තාවක් ගැන දකින්න අකමැති මොකුණංගේ කාන්තාවන් ගෙන් ඉතින් එහෙම දකින්න අකමැති ගුණාංග කියලා හිටන් මදේ නෑදින් කාන්තාවක් ඉතින් යහපත් විදියට පවුලේ තියෙන සැලසුම සැලසුම් කරගන්න අවශ්‍ය කටයුතු उत्तर दिन प्रश्न प्रियमेन प्रश्न हरम संकीर्ण कांता अड़पाड़ा सामजी धर्वा प्रश्न स्वामी बंद प्रश्न कांता वक्यना मार वक्य सामज धर्म अड़पाड़े अड़पाड़ विजय सिद्धवेन्नी तमंग अड़पा पिरीमिंग तीन अड़पाड़ने कांता अड़पाड़ विजय फेसबुक समाज अदहास पल कर मिनीसुत्तमान फेसबुक संबंध लेखन मम याव इंटरव्यू कर लागे लियन शैली पाला मगे अदास मम के या मट लियल वनोनी लियल मंगे मट आवश्यता नस्कला अपवेट दापा मगे कृपा दम अदास मगे मम व्यक्ता दुट तन मटे कमेंट करना मम मम अपर दर दवश्य मिन मगे एक महानुभा मित्र मम ये जीवित कुछर कार्य बहुत मट मग जीवित कार्य बहुत मम मे दाम निधा मम मगे टेलीफोन मम आंसर मगे फेसबुक इवट आंसर मम समाज मट मट सी मट कंप्यूटर मट लैपटॉप मट डायरी आना मगे पैन हाँ मगे टेलीफोन विधरा सीरदे वाल मत के मंकरा सीरदे मत का बैंक प्रमाण माध्यम वन पुली प्रमाण कुछ खार पेटे दिन पेटे शाम हॉटल ब्रेक कुछ सीरदे वाल मत के मंकर मंगे हमको मंकर ममे मे मुलती इंद्र मम्मी पुरुदून क्रमेन एक क्रमया प्रायोगिक बेहतर भूम मे मे
පහසු ක්‍රම වේද දැන් ඉතින් ඔය ඔය කම්පියුටර් සිස්ටම් ඔය සොෆ්ට්වෙයාර් වදින ඒවා ඒවාගේ මාව ෆලෝ කරලා ගමන්න ඒ වගේ දේවල් නම් ෆලෝ කරන්න ඕනේ අනවශ්‍ය දේවල් නැත්තද පහසුවෙන් කරගන්න පුළුවන් දේ ඒ විදිහට කරගන්න හොඳයි එහෙනම් බොහොම ස්තුතියි අද දවසේදී ඔබතුමන් වැඩසටහන සමග ඉන්න සම්බන්ධ වුණාට සහ අදහස් බොහොම ෆ්‍රිජ් අපිත් එක්ක බෙදා හදා ගන්න එකට උනාට බොහොම ස්තුතියි හොඳයි එහෙනම් හිතවතුනි අපි අද දවසට කොෆි ස්ටුඩියෝ වැඩසටහනෙන් සමුගෙන යන්නට සූදානම් වන්නේ එළඹෙන සතියත් අප බලාපොරොත්තු වෙනවා ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කලා ක්ෂේත්‍රයේ නොවේසේ නම් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් රටේ ඉහළටම පැමිණි පුද්ගල චරිතයක් සමගින් සම්බන්ධ වන්නට සහ තොරතුරු හොමාරු කරගන්නට එතෙක් ප්‍රාර්ථනා කරන හැම දිනාටම සුවදායි සතියක්.